මම මහබුබ සුරක්ෂායකම තුව සංවිධානයේ සභාපති සම්ස්වාරු. මේ වෙනකොට තීරණාත්මක මැතිවරණයක් අපිට සෙප්තැම්බර් 21 වෙනිදා බලාපොරොත්තුෙන් සිටින මොහොතක මේ රට හරි මාවතකට ගෙනියන්නට නායකත්වයක් තෝරන වරප්‍රසාදය අපිට මෙවර ලැබිලා තියෙනවා මේ ජනාධිපතිවර. අපි මේ මොහොතේ නායකයෙක් තෝරා ගැනීමේදී ජනතාව කෙරෙහි ආදරය බැඳීම තියෙන හදවතින් යම් දෙයක් රටට කළ යුතුයි කියන චේතනාව හිමි කෙනෙකු තෝරා ගත යුතුයි. එනිසා අපි මව්බිම සුරක්ෂා එකමුතුව හැටියට අපි තීරණය කරා නියත ජනපති ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය දක්වන්න. ඒකට මූලික කාරණාව වෙන්නේ රටක සංවර්ධනය කියන ස්ථානය අපි හිතනකොට පළවෙනි අදියරය අපි දරුවන්ට අධ්‍යාපනය කියන එක දෙන්නවා. ඒ වගේම සෞඛ්‍ය කියන එක වැදගත් වෙනවා. මේ මූලික අංග දෙක ගැන මේ මෑත ඉතිහාසයේ හිටපු විපක්ෂ නායකවරුන්ගෙන් අපි ගත් කල අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් එක් කාරණාවක් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා විසින් ජනාධිපති වීමට කලින්ම මේ රටේ කොරෝනා ව්‍යසන අවස්ථා වෙලදී ඉඳම් රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මූලිකත්වයේ ගත්තා. ඒ වගේම සෞඛ්‍ය ශේස්ත්‍රයට තමන්ට පුළුවන් ආකාරයෙන් විවෘති මූලික කාරණා ටික ඒ අවශ්‍යතාවයන් සපුරාලීමට කටයුතු කරා. ඒ පමණක් නෙමේ මේ රටේ වංචාව දූෂණයට එරෙහිව සටන් කරන සිවිල් ක්‍රියාකාරිකයන් පිටිපස්සේ ඉඳගෙන ඔවුන්ට ශක්තියක් දෙන්නට එතුමා පසුපසට ගිය නැති නායකත්වයක් එතුමා ගාව තිබුණා. අපි දන්නවා අද ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඒගොල්ල ගාව ෆයිල් තියෙනවා කියලා. අපි අහනවා ජනතා විමුක්ති පෙරමුණෙන් 2005 ඔබතුමල්ලා ගෙනාපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඒ සංගයන්ගේ ෆයිල් ඔබතුමල්ලාග තියෙන්න පුළුවන්. නමුත් ඒ තිබිච්ච ෆයිල් වලින් ඔබ තමුන් වහන්සේලා එක් කෙනෙකු හරි සිරබත් කරන්නට උත්සාහ කරාද කියන මේ ප්‍රශ්නය අපි අහනවා. ඒ පමණක් නෙවෙයි මේ මුස්ලිම් ජනතාවගේ ආදාන භූමිදාන කටයුතු වලදී ඒකට කතෝලික ජනතාවත් අයිති. එතකොට මෙත්තිකා කියන අව්‍යාජ ව්‍යාජ එක්තරා කාන්තාවක් කියනවා ජලයේ මේ කොරෝනා වෛරසය ගමන් කරනවා කියලා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය එකහෙලා ලෝකෙනම පණිවිඩයක් දෙනවා මේක ජලයේ හෝ පොළොවේ ගමන් කරන වෛරසයක් නොවන වගේ. නමුත් එසේ තිබියදිත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ හඬක් නැගුවේ නෑ කවදාවත් අනුර කුමාර් දිසානායක. ඒගොල්ලෝ පැටලුව අර ව්‍යාජ අයට අර ජාතිවාදී උම්මත්තකයන් බිහිකරපු ඒ අයට ඒ අයගේ නායකත්වය ලැබුණා. ඒ පමණක් නෙවෙයි පාස්කු ප්‍රහාරය අවස්ථාවේ මේ මුස්ලිම් ජනතාව පීඩනයට පත් වෙලා ඉන්න අවස්ථාවේ පාර්ලිමේන්තුවේ කියනවා මේ මුස්ලිම් ගර්භාෂය තුළින් ගොඩ නැගිච්ච එකක්, මේ මුස්ලිම් නායකයන්ට මේක පූර්ණ වගකීමක් තියෙනවා. එහෙම නෙමේ එතුමාට අහන්න තිබ්බේ. එදා පාර්ලිමේන්තුවේ එතුමාට අහන්න තිබ්බා කාන්තන් කුඩියේ කාන්තාවන් 500ක් උද්ඝෝෂණය කරා සාරාන්ට විරුද්ධව. එතකොට පැමිණිලි 27ක් කාතන් කුඩියේ තිබුණා. ඒකම එතුමාට අහන්න තිබුණා මේ සහරන් ගැන මෙච්චර තොරතුරු තියෙද්දී පොලිසිය ඇයි එයාව තොටුල්ලේ තියාගෙන නැලෙව්වේ? මෙච්චර වார்த்தාවල් තිබුණ නැද්ද? එතන මෙච්චර විවසනයක් වෙනකොට මේ සහරන්ගේ කල්ලියට පඩි කිව්වේ කවුද කියලා පාර්ලිමේන්තුවේ අහන්න තිබ්බා. නමුත් එතුමා ඒක පැටලුවේ කෙලින්ම මුස්ලිම් ජනතාව පිට. නමුත් ඒ මුස්ලිම් ජනතාවගේ දේපල හානි වෙනකොට මෙතුමා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ කතා කරා. අපි අහන්නේ එතන. දැන් තමන්ගේ ඡන්දෙ ගන්න එදා කියනවා 13ට අපි කැමති නැහැ කියලා අරගලේ කාලේ. එදා අරගලේ කාලේ කියනවා අපි IMF එකට යන්නේ නැහැ කියලා. අද කියනවා අපි 13ට කැමතියි. අද කියනවා අපි IMF යනවා. අපි ණය ප්‍රතිව්‍යුහගත කරනවා. දිව දෙකේ කතා කරන ඒ නායකත්වයට වඩා ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ නායකත්වයේ කිරීමේ වැඩපිළිවෙලේදී අපි උරෙන් උර ගැටනවා කියලා කියන්න කැමති. ස්තුතියි.